Hai Beyonce. Hai Beyonce. Hai Beyonce, hai Beyonce.
Ibowanse. 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 Hola, mamá, ¿no te gusta? Ajenemase. ¿Dónde está Ajenemase? ¿Para usted? Ajenemase. ¿Para usted? Ajenemase. ¿Ibon se lo tiene ahora más? Ibonse. Ibonse. ¿Para usted? Súper, súper, Sandiaba, que va a quedar para otra vez, ¿no? ¿Adat? Gantai panti reketu wana putala dura sirudra atuma. Ada tapi putala ge gantai panti wera tika den bohoma piliwerata kramavat aakarayata lassanata karagena yanawa umunaye wedi karanawa kiyalat man dannawa e wage ma wala wedi karanawa peenawa video on karala nathi ay video on karala hadagamu lassanata etoka api ye sathiye putala ge ithamathma වැදගත් වූ පාඩමක් කතා කළා අද අපි මේ පාඩමේ එතන ඉඳලා ඉස්සරහට යනවා එතකොට දැන් අපි බොහොම පිළිවෙලට පන්ති වැඩි ටික කරගෙන යනවා CR පොතක් අරගෙන ලස්සනට වැඩි ටික පිළිවෙලට කරගෙන යනවා ඔකේ නේද පුතේ සේ දව ගන්තිය නේද කරන්න තියෙන්නේ ඔව් ඔව් චුට්ටක් කියන්න සරෙටෙන් දෙන්න ඉතින් දෙන්න චුට්ටක් කියන්න ඔව් එතකොට අපි මේ සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද අඩු කරන්නේ කොහොමද ටිකක් ලොකු සංඛ්‍යා පුතලා වචනින් කියන්නේ කොහොමද ඊට පස්සේ වචනින් දුන්නොත් ඉලක්කමෙන් ලියන්නේ කොහොමද යන්නේ වශයෙන් අපි ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා පුතේ. එතකොට දැන් අපි මේ පාඩමේ තවත් වැදගත් ස්ථානයකට එන්නේ පුතලගේ ශිෂ්‍යත්ව විභාගෙදී. ඉතාමත් වැදගත් ලකුණු ටිකක් වෙන කොටසක් අපි කතා කරන්න යන්නේ. පුතල මතක ඇති වගන්ති ලියලා සමහර ගණනේ කිරීම තියෙනවා විසඳන්න කියලා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ
වගන්ති ලියලා අපිට පිළිවෙලට හදාගන්න. මොකද වගන්ති ලියන එක අමාරු දෙයක් නෙවෙයි. ඒ වුණාට ඔහොම පිළිවෙලට අපි වගන්තිය ලියන්නේ කොහොමද සහ ඊට පස්සේ වගන්ති ලියලා ඒ ආශ්‍රිත ගණනය කිරීම කොහොමද අපි කරගන්නේ කියලා හොඳට බලන්න ඕනේ. අන්නේ ටික අපිට පුළුවන් නම් මේ පාඩමේ ඇත්තරම ගැටුවක් වෙන්නේ නැතුව ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වුණාද? හරි. ඊට පස්සේ අපි අද බලමු වගන්තියක් කොහොමද ලියාගෙන යන්නේ කියලා ඉස්සරහට. එතකොට අපි එදා එකක් මට මතක හැදෙනවා මං හැදුවා පුතේ වගන්තියක් කොහොමද ලියන්නේ කියලා. එතකොට වගන්ති ලියනකොට ගොඩාක් දිග වගන්ති එහෙම ලියන්නේ නැහැ. පුළුවන් තරම් අපි වගන්තිය කෙටියෙන් ලියන්න බලන්න ඕනේ. කෙටියෙන් ගාන වලත ගන්නේ නැතුව බොහොම පිළිවෙලට ඉතාමත්ම කෙටියෙන් තමයි අපි වගන්තිය ලියන්නේ. නැතුව මේක දිගට පේඩික නම් වගන්ති එහෙම ලියන්නේ නැහැ පුතේ. පුළුවන් තරම් කෙටිය වගන්තිය ලියන්නේ. සහ ඒ වගේම කෙටිය වගන් කියලා එනවා වගේම පුතලගේ සුළු කිරීම එකතු කිරීම නම් එකතු කිරීම අඩු කිරීම නම් අඩු කිරීම බොහොම පිළිවෙලට નિවර්දව ගන්න පුළුවන්කම තියෙනත් ඕනි පුතාලාට දැන් ඇත්තටම අපි ගොඩාක් ගණන් එකතු කරලා තියෙනවා ගොඩාක් ගණන් අඩු කරලා තියෙනවා නේද ඒ වගේම පුතාලාට ස්ථානීය ගියන් පිළිවෙලට ගන්නවා ඒ සියල්ල සර් කියලා දීලා තියෙනවා සමගේ දරුවන්ට දැන් ඇත්තටම මහලු වෙරළුවක් වෙන්නේ නැහැ තියෙන හොඳම මහන්සියලා වුණාවේ මෙතන ඉඳලා ඉස්සරහට වැට් ටික කරගෙන යන්නයි තියෙන්නේ ඒක නතරයි හරි මම පුතාලගේ නතර වෙලා ඉඳපු තැනට යන්නම් මෙන්න මෙතන අපි නතර වෙලා ඉඳිය හොඳට බලන්න මෙන්න මෙතන අපි නතර වෙලා ඉන්නේ. හැමදාම පේනවා ඇති නේද? right. එතකොට අපි එදා එක වගන්තියක් ලියුවා. පුතාලා ලියපු වගන්තියක සැරේ කිව්වා බොහොම පිළිවෙල ලස්සන වැඩේ කරගෙන ආවා. අද අපි බලමු දෙවනි වගන්තිය කොහොමද ලියන්නේ කියලා. එතකොට වගන්ති ලියන ටික ලියුවා ඉවර කළාට පස්සේ අපි මේ පාඩම ඉවරයි. තේරුණාද? අපි ගොඩක් දිනුම් දාල ඉස්කෝලේ යනකොට ඔකේ නුඹේ. සේ අද තියෙන දෙවනි වගන්තිය නෙවෙයි. එහෙනම් තුන්වෙනි වගන්තිය. තුන්වෙනි වගන්තිය. ආහාරුතේ හරි. 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 ඔව්. අපි දැන් පළවෙනි වගන්තිය කතා කරලා දෙවෙනි වගන්තිය කතා කරලා අද තුන්වෙනි වගන්තිය ඉඳලා ඉස්සරහට යන්නම්. මම හිතන්නේ පුතාලට පළවෙනි වගන්තිය කාටවත් ගැටලුවක් තියෙනවද? නැහැ සර්. නැහැ පුතේ. දෙවෙනි වගන්තිය කාටවත් ගැටලුවක් නැහැ. දෙවෙනි වගන්තිය කාටවත් ගැටලුවක් නැහැ නේද? ආහාරයි. හරි පුතේ. අද අපි බලමු තුන්වෙනි වගන්තියේ කොහොමද තුන්වෙනි ගාන කියවලා කොහොමද වගන්තිය අපි ලියාගන්නේ කියලා. එතකොට පුතාලට පුළුවන් වෙන්න ඕන ඔනේ තුන්වෙනි වගන්තිය හොඳට කියවලා වගන්තිය ලියාගන්න. ඉස්සරහම සර් උදව් කරන්න. හොඳට බලා ගන්න කොටයි. උදාරයෙන් මෙහෙමයි තියෙන්නේ. ඔයාලා මේක කරලා පේනවා මම ෂෙයාර් ස්ක්‍රීන් දාපියෙ නිසා ගැටලුවක් නැහැ මෙන්න තුන්වෙනි ගාන. පුස්තකාලයක පොත් රාක්‍රයක පොත් 605ක් තිබුණා. උදාර දෙනවා පුස්තකාලයක් කියන්නේ මොකක්ද කියලා නේද? උදා පුස්තකාලේ කියලා උදාර ඉස්කෝලේ පුස්තකාලයක් ඇති නේද? පොත් ගබඩා කරලා තියෙන ස්ථානේ තමයි පුස්තකාලය කියලා කියන්නේ. අපිට එක එක වර්ගයේ පොත් හම් වෙනවා පොත් කියවන්න පත්‍ර කියවන්න නේද? අපි ගොඩාක් දේවල් වලට පුස්තකාල වලට යනවා නේද? එතකොට නගරයේ සමහර විට කියවන්න ඕනි ස්ථානයක් විතර මේ පුස්තකාලයක් ඉදි කරලා තියෙනවා. අපි ඒවටත් යනවා නේද? සමහර පුස්තකාලයේ සමාජිකත්වය අරගෙන ඇති නේද? වගේ පුතාලගේ පුස්තකාලයේ ගොඩාක් දේවල් දන්නවා. පොත් රාක්‍යයේ පොත් 605ක් තිබුණේ. ඒ තව පොත් 185ක් තබනවාදී දැන් රාක්‍යයේ ඇති මුල් පොත් ගාන කීයද කියලා අහන්න. එතකොට හරියට ඒසි කතාව. රාක්‍යයේ තිබුණාලු පොත් 105ක් ආයි දැන් මුල් පොත් අලුතෙන් 185ක් වගේ ගන්නවා. රාක්‍යයේ තියෙන මුළු පොත් ගාන දැන් කීයද කියලා. තේරුණාද? අමාරු නෑ. හොඳට හිතලා හොඳ කල්පනාවෙන් තමයි අපි වගන්තිය ලියාගන්න ඕනේ. තේරුණාද? මම පුතලයි බෝඩ් එකට යන්නම් හොඳට බලා ගන්න. මෙන්න පුතල වගන්තිය කියන විදිය. හොඳට බලා ගන්න ඕනේ. හොඳේ රයි. සර් ලියන කම වගන්තිය ඔයාලා ලියන්නේ නෑ. සර් බොහොම පිළිවෙලට කියලා දෙනවා. හොඳට බලා ගන්න. ඔව්. කීවෙන එකද? අපි තුන්වෙනි ගානේ ඉන්නේ පුතේ. රයිට්. මෙන්න තුන්වෙනි ගානේ වගන්තිය ලියනවා. හොඳට බලා ගන්න. හොඳේ රයි. මම හැම එකනාලම හොඳට පේනවා ඉතින් බෝඩ් එකක් පේනවා ඉතින් ගැටලුවක් නෑ. රයිට්. හොඳට බලා ගන්න පුතේ වගන්තිය ලියන විදිය. තේරුණාද රයිට්? හරි. ඉස්සරම රාක්‍යයේ තිබුණ පොත් ගානනේ අපිට කියන්නේ. අපි කියන්නේ රාක්‍යයේ තිබූ පොත් ගානන. ඉතාමත්ම කෙටියෙන්. මොකද අපි ලියන්නේ? රාක්‍යයේ තිබූ පොත් ගානන. හොඳට බලා ගන්න. රාක්‍යයේ තිබූ පොත් ගානන. රාක්‍යයේ තිබූ පොත් ගානන. දැන් මම ජොයින් තුනේ. දැන් මම ජොයින් තුනේ. දැන් මම ජොයින් තුනේ. ඔය අපි ලෞකිකේ මේ එක ගානක්වත් කතා කරලේ නැහැ. අපි තුන්වෙනි ගාන කතා කරන්න ඉන්නේ ඔය වගන්ති ලියලා ගැටලු විසඳන්න කියන කොටසේ තුන්වෙනි ගාන තමයි අපි හදමින් ඉන්නේ. හොඳේ? තව අපි මේ මුල පිරුව විතරයි පුතේ ගානට. හොඳේ නැහැ. හරිද? එතකොට මේ රාක්කයේ තිබූ පොත් ගණන පුතලා දන්නවා රාක්කයේ තිබූ පොත් ගාන කීයද? 605යි. එතකොට පුතලා මේ වගේ ලස්සනට
හයිසිය පහලිවෝ හරි ලේසි ඉරිවාසය පුතරට කියන්නේ එහි තව පොත් 185 තබලා විතර අලුතෙන් පොත් 3185 එහෙනම් අපි ඊළඟව ගන්න දිලියා ගන්නවා අලුත් පොත් ගණන අලුත් පොත් ගණන අලුත් පොත් ගණන අලුත් පොත් ගණන සමානයි අලුත් පොත් ගණන පුතලගේ තියෙනවා කීයක්ද 185 කීයක් තියෙනවද 185 ඊට පස්සේ මුළු පොත් ගණන මොකද ගන්නේ මුළු පොත් ගණන සමානයි ඔහොම ඉරියඳලා ලස්සනට මේ දෙකම අපි එකතු කරගන්නවා පුතාල හොඳට බලන්න සර්ගේ වගේම පුතාලයක් සමාන ලකුණ ලස්සනට පිළිවෙලට පහළට යන්න ඕනේ නේද එක පිළිවෙල ලස්සනට පහළට එන්න ඕනේ එක සමාන ලකුණක් මෙහෙ තිබලා අනික මෙහෙ තියන්නේ දැන් අපි බොහොම පරිස්සමට පුතාලගේ ওই ටික එකතු කරලා උත්තරේ ගන්න මුළු පොත් ගණනක් නේද මේව එකතු කරන්න බැරි කෙනෙක් දැන් පන්තිය නෑ නේද හරිය ලේසි මෙන්න බලන්නකෝ 5යි 5යි 10න් බිඳුව එකක් විතරයි අමතක කරන්නේ ඒ විතර එක අපි අනිවාර්යෙන් අනිත් පැත්තට ගෙනියනවා 1යි මේ 8යි උත්තරේ එන්නේ 9යි 6යි 1යි උත්තරේ එන්නේ කීයද 7යි එහෙනම් පුතේ ඔක්කොම පොත් කීයක් තියෙනවද 790ක් දැන් මේ පුස්තකාලයේ තියෙනවා ඔක්කොම පොත් කීයක් තියෙනවද 790යි තව තව බලලා ගන්නකෝ රාක්කයේ පොත් ගන්න ඔකේ පුතේ මම ඕක ලිය ගන්න කන් ටිකක් ඉන්නවද ඔක ලියා ගන්න කන් ටිකක් ඉන්නවද ඉස්සලා රාක්කයේ තිබුණු පොත් ගාන 105යි අලුත් පොත් ගාන 185යි මයික් ඔෆ් කරලා තියාගන්න පුතේ ඔව් රාක්කයේ තිබුණු පොත් ගාන 605යි අලුත් පොත් ගාන 185යි මුළු පොත් ගාන කියලා කියන්නේ මේ දෙකේම එකතු අපි ගන්නවා 5යි 5යි 10න් බිඳුව එකක් විතරයි ඒකයි මේ 8යි 9යි 6යි 1යි උත්තරේ 7යි ඔක්කොම පොත් දැන් මේ රාක්කයේ කීයක් තියෙනවද 709ක් තියෙනවා පුතාලා ප්‍රශ්නාංක 3 කියලා දාලා එහෙමයි ලස්සන ලියන්නේ තේරුණාද ප්‍රශ්නාංක 3 කියලා දාලා ඔව් පුතා කියන්නේ මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ පුතේ පුතා කියන්නේ මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ අංක 3 ලස්සන හදාගන්න පුතා අංක 3 අංක 3 ලස්සන හදාගන්න අදෙන් ගැප්පු දින කෙනෙක් අහන්න ඈ හදලා ඉවරයි හොඳයි පුතේ හදලා ඉවරයි සර් හදලා ඉවරයි ලස්සන හදාගන්න සර් ඉන්නම් හදලා ඉවරයි සර් රාක්කයේ තිබූ පොත් ගණන 605යි අලුත් පොත් ගණන 185යි මුළු පොත් ගණන කියලා ඔක්කොම එකට එකතු කර ගන්නවා 790යි ආහාරයෙන් සරි නම් පුතා ලියන්න අස්ස ඉවරයි සර් හොඳයි පුතේ හොඳයි ඉවරයි සර් හොඳයි අව ලියනා ඉන්නවද දැන් කවුරුත් ලියන්නේ නැහැ නේද ටි ලියනවා සර් ආහරි පුතා ලියන්න පුතා ලියන්න සර් ඉන්නම් හරි සර් හොඳයි පුතේ හොඳයි යන්නේ හරි
ඔන්න දැන් 3 මිනි ගාන පුතාලගේ හරි. ඊළඟට මම යනවා දරුවනේ පුතාලගේ 4 වෙනි ගාන. හරිදලයි. ඔන්න මේක මකනවා හැම එක්කරනම සෙවියා ගන්න වෙලාව දුන්නා ගැටලුවක් නෑ මුදේ. මේ වගේ මේ එකතු කිරීමේ ලකුණු අඩු කිරීමේ ලකුණු මුකුත් ඒවා දාන්නේ නෑ පුතේ. තේරුණාද පුතාලා එක හොඳට මතක තියා ගන්න ඕනි. වගන්ති ලිය ගණන් වල මෙතන අපි මේ මුළු මුළු පොත් ගණන එහෙම ලියන හින්දා අපි ඒවැ එකතු කිරීමේ ලකුණු මේ වගේ මුකුත් දාන්නේ නෑ. ඔන්න එතකොට මේ ගණන් හරිය ඇදලුවක් නෑ. හරිද? යන්න හතර වෙනි ගාන මොකද බලා ගන්න පුතාල තනියම හදන්නේ නැහැ තනියම හදලා ඉස්සර දෙන්නම් තාම තනියම හදන්න බෑ පුතාල හරිද මෙන්න කෝච්චිය යන්න හදන්නේ එක් කෝච්චි පෙට්ටියක මගින් 178ක්ද තවත් කෝච්චි පෙට්ටියක මගින් 118ක්ද සිටිති නම් පෙට්ටි දෙකේම සිටින මගින් ගාන කොච්චරද කියලා අහනවා හරි ලේසිනේ අපි කෝච්චි ගිහිල්ලා තියෙනවා නේද සමහර කෝච්චි ඔකේ බුදේ සෙම් මගින් කියන්නේ කාටද ආ මගින් කියලා කියන්නේ යන අපිට මිනිස්සුන්ට මගින් කියලා කියන්නේ. තේරුණාද මගින් කියලා කියන්නේ යන අපිට මිනිස්සුන්ට. පදිකයින් කියලා කියන්නේ නේද? එතකොට සමහර විට කෝච්චි යන ඕනෑම කෙනෙක් අපි කියන මගේ කියලා නේද? බස් එකෙත් යන්නේ අපි බස් එක යන අයට අපි විශේෂ නමක් කියනවා මොකද මගින් කියලා. මිනිස්සුම තමයි ඉතින්. මොකද අපි කියන්නේ මගේ. එතකොට මගින් කියලා කියන්නේ මග යන්නේ නැන අයට. එතකොට යාලා කෝච්චි යන්න පුළුවන් බස් එක යන්න පුළුවන් වෙන කුලි ඒ කියන්නේ ටැක්ස් දෙවුන්දර තුනේ අපි පේරු තුන දක්වාම කෝච්චියක් යනවා ලංකාවේ නේ. එතකොට ලංකාවේ නම් පැය 8ක් විතර වගේ යනවා යාපනයේ ඉඳලා අනිත් පැත්තට යන්න. හැබැයි ඉතින් ජපානයේ වගේ රටක පැයකට කිලෝමීටර් 600ක් විතර වගේ යන ඉතා වේගයෙන් යන කෝච්චි නිර්මාණය කියලා කියනවා නේද? අපි ඉතින් තාම කියන්නේ ලංකාව සංවර්ධනීය විවිධ පවතින රටක් කියලා නේ අපි කියන්නේ නේ. තාම අපි ඉතින් ඉන්නේ චුට්ටක් පහළ තැනක ඒ උනාට ජපානි වගේ රටවල් 60 කිලෝමීටර් 600ක් කියලා කියන්නේ බලන්නකො මිනිත්තුර කොච්චරක් වේගෙන් යනවාද කියන්නේ නේද? සයිකා විශාල වේගෙන් යනවනේ. ඒ නිසා මේ අදිටින් තාක්ෂණ දියුණු වෙලා තියෙනවා. ඉතින් මගින් කියලා කියන්නේ අපි කෝච්චි යන්නේ නැ අය බස් වල යන්නේ මගින්. තේරුණාද රයිට්? හරි. දැන් පුතාලත් කෝච්චි ගිහිල්ලා ඉතින් මේක කරනවා නේද? මොකද කෝච්චි යන්නේ නැති කෙනෙක් නෑ නේද? හරි ආසාවෙන් යන්න පුළුවන් ගමනක් නේ නේද? ඉස්සර නම් ගල්ලම්බුඩු වලින් ගිය කෝච්චි තිබුණා කියලා කියනවා. දැන් ඉතින් එහෙම නෑ නේද? දැන් ඉන්දන වලින් යන ටිකක් තාක්ෂණ දෙනවා. ඒ වගේ යන කෝච්චි තියෙන්නේ නේද? හරි පුතේ. එතකොට කෝච්චි පෙට්ටියක් අපි කියන්නේ ඔය අපි ඇතුළට ගියාට පස්සේ අපි වාඩි වෙලා ඉන්නේ කොටසක් මොකද්ද අපි කියන්නේ? එක පෙට්ටියක් කියලා. ඒක පෙට්ටිනි කෝච්චිය තියෙන්නේ නේද? එතකොට එන්ජින් දෙකකින් එකකින් තල්ලු කරන් යනවා අනිකින් ඇදගෙන යනවා. ඉතින් මොහොමඩ කූ කතාවක් පුතාලා දන්නවනේ කෝච්චි යන අයට නේද? කෝච්චි යන අය දන්නවනේ එහෙම. හරි. ඉතින් සමහර දවස් ගානක කෝච්චි යනවා, උදේ යනවා, හවස යනවා. එහෙම දින් නේද? ලංකාවේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට මිනිස්සු යන්නේ හොඳ ක්‍රමයක් තමයි අපි කෝච්චියක් කියලා කියන්නේ. හරි. එතකොට මේ අපිට කියනවා මෙහෙම එක පෙට්ටියක එක බොක්ස් එකක මගින් ඉන්නවලු කොච්චරද? 178ක්. තවත් එකකින් ඉන්නවලු 118ක්. වයින් අහනවා කෝච්චි පෙට්ටි දෙකේම ඉන්න මගින් ගාන කොච්චරද කියලා. හරි ඉලේසි. අමාරු නෑ නේද? මොන ගණන්ද බලන්න ඕවා නේද? නෑ නෑ. මෙන්න හොඳ බලන්න. එක් පෙට්ටියක සිටින මගින් එක් පෙට්ටියක සිටින මගින් එක් පෙට්ටියක සිටින මගින් ගාන පුතාලට කියනවා කීයක්ද? 178යි. 178යි. හරි ඉලේසි. අමාරු නෑ නේද? ඊට පස්සේ අනෙක් පෙට්ටියේ සිටින මගින් අනෙක් පෙට්ටියේ සිටින මගින් පුතාලා කියනවා කීයක්ද? 118යි. ඊට පස්සේ අපි තාමත්ම කෙටිය වගක් ලියන්නේ මුළු මගින් ගණන. මොකද අපි ලියාගන්නේ මුළු මගින් ගණන. මොකද අපි ගන්නේ මුළු මගින් ගණන. මුළු මගින් ගණන. මුළු මගින් ගණන පුතා ලස්සන අපුනේ ලියන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මේ දෙක මේකට එකතු කරලා උත්තරේ ගන්න. 178යි 118යි කියන සංඛ්‍යා දෙකම එකතු කරලා අපි උත්තරේ ගන්න. දැන් පුතාලට සේරෝන් නැහැ නේද? තනියම එකතු කරන්න පුළුවන් නේ. දැන් වගන්තියක් තනියම වගන්තියක් තනියම ලියන්න පුළුවන් නේද පුතේ? අමාරු නැහැ නේද? ගැටලුවක් නැහැ නේද? ආරයි. එහෙනම් ලස්සනට අපි වගන්තියේ පිළිවෙලට ලියලා ඔන්න උත්තරේ ගන්න ඕන ඔයාලා තනියම.
තමන් එක්කෙනෙක් එක්කෙන් අහන්නම් ඈ. Thank you, sir. අනෙක් පෙට්ටියේ සිටින මගීන් මුළු මගීන් ගණන මුළු මගීන් ගණන මුළු මගීන් ගණන අපාර කියන්නද වගන්තිය එක් පෙට්ටියේ සිටින ආ හොඳයි පුතේ ඔහොම නම් එකේදී උත්තරය අහන්න මං එක්කෙනෙක්ගෙන් උත්තරය අහනවා බලමු යා හරියට කියයිද කියලා. දැන් මං කියන්න. ආ ඕමින පුතේ ඔ මම එක්කෙනෙක්ගෙන් අහන්නම් ඈ. උත්තර නැහැට අවම. හොඳයි පුතේ. පදගෙන යන්නකො කමන්නේ. හදිස්සි නේ. සෑබි මොක කියන්නේ? සෑබි මොකද? සවිනෝදායි සමනික උත්තරේ හරි පුතේ උත්තරේනවා කීයක්ද 296ක් අන්න එහෙනම් අපි මෙතෙන් උත්තරේ දා ගන්නවා කීයද 296 ගොඩක් හොඳයි ඈ හරි ඔන්න පුතාගේ මම පුංචි ප්‍රශ්නයක් ඇහුවේ පුතා හොඳට උත්තරේ දුන්න අනිත් අයත් ඒ වගේ හොඳට වැඩේ කරගෙන යන්න ඔන්ලයින් පන්ති කියලා අපිට ගැටලුවක් නැහැ නේ පුතේ නේද උත්තරට කතා කරන්න අවස්ථාවක් තියෙනවා නේද කිසි ප්‍රශ්නයක් යන ඕනේ ගැටලුවකට උත්තරේ දෙනවා ඒ නිසා බොහොම පිළිවෙල වැඩේ කරගෙන යමුද යා දැන් හරි වේද හතරේ නිකන් උත්තරේ හරි හරි සර් මම ගොවිසෙන් සම්බන්ධුනේ මොකද්ද කරන්නේ අපි පුතේ මේ 6 වෙනි ගාණේ වගන්තිලියා ගැටළු විසඳන්න කියන කොටසේ පළවෙනි ගාණ දෙවෙනි ගාණ තුන්වෙනි ගාණ හතරවෙනි ගාණ දැන් හතර ඉවරයි ඔව් අන්තිම ගාණට යන්න හදන්නේ ඈ අන්තිම ගාණට යන්න හදන්නේ ආරයි මෙන්න අන්තිම ගාණ බලන්න ඔව් පුතාගේ අන්තිම ගාණ මෙහෙමයි තියෙන්නේ අමාරු නෑ ලේසි ගාණ අඹ කොටක අමු අඹ ගෙඩි 480ක් තියෙනවා අමුයවා කියලා කියන්නේ නේද? ඉදුණු අඹ ගෙඩි 168ක් තියෙනවා. වගින් අහනවා එහි ඇති මුළු අඹ ගෙඩි ගණන කීයද? ගොඩේ තියෙන මුළු ගාණ කොච්චරක්ද කියලා අහනවා. පුතාලට කල්පනා වෙන විදිහට කොහොමද වගන් කියන්නේ කියන්න කොහොමද? කොහොමද වගන් කියන්නේ? කොහොමද වගන් කියන්නේ? අමු අඹ ගෙඩි 7 ඊපස්සේ ඉදුණු අඹ ගෙඩි ගණන 168 ඊපස්සේ කෙටියෙන් බලන්නේ මුළු අඹ ගෙඩි ගණන කියලා දෙක මේකට අපි එකතු කරලා උත්තරේ ගන්නවා මම බෝඩ් එකට යනවා මෙන්න බලන්න ආයි හොඳ බලාගෙන පස්වෙනි ගාන එතකොට අපි මේ පාඩමත් ඉවරයි ඈ හරි වෙන පස්වෙනි ගාන හොඳ බලාගන්න පස්වෙනි ගාන අමු අඹ ගෙඩි ගණන අම්මා අඹ ගෙඩි ගණන
සමානයි 90 කිරි ගන්න අපිට දීලා තිනවා කීයක්ද 480 කියලා දීලා තිනවද 480 දීලා තියෙන්නේ ඊට පස්සේ ගන්නවා ඉදුණු අඹ කිරි ගණන ඉදුණු අඹ කිරි ගණන ඉදුණු අඹ කිරි ගණන ඉදුණු අඹ කිරි ගණන කීයක් තියෙනවද පුතාලගේ 168ක් තියෙනවා කීයක්ද 168 ඊට පස්සේ ගන්නවා Mulu ambagedi ganane mulu mulu ambagedi ganane mulu ambagedi ganana putala hoyanda me deka mekena mokada api karanne ekathu karagannone mulu ambagedi ganawa gana deka mekata ekathu karagannone alright den api lassana waganti tika liyala uttare kiyanne pa ekathma ekkenegen ahanna therunada palum api kawuda harinam uttare kiyanne kiyala alright hada gana lassana hari sir hari Sir, mama hadale iwarai kiyannada? Ah, chotak kiyana puthe ya. Chotak kiyana. Sir, mama hadale iwarai kiyannada? Ah, chotak kiyana puthe ya. Sir, mama hadale iwarai. Ah, hari chotak kiyana. Sir, ani thune hadale iwarai. Sir, poddak kiyanna. Hari balamu. Sir, poddak kiyannako. Hari puthe hari putha hadagena sir inna. Sir, Keshan hadala iwarai. Hari puthe. Sir, Savitha hadala iwarai. Sir, Inni hadala iwarai. Hari puthe. Na, Harsiya. Ar. Hadala iwarai. Hari puthe. Ana sir potak innako. Hari sir inna putala hadanna paaduwe. Oyalata ekathu karana vidhiya gannada? Hadala iwarai. Sir tarasi hadala iwarai. Hari puthe hari ha. Onnamada ekkenekin ahana nera. Ah binuka uttare kiyanne binuka. Binuka thama issellama hadiye. Binuka kiyanna balanna uttare. Ana sir potak Binduai atai uterene kiyada atai. Atai hayai ekathuna hama utala danna uterene kiyada 14 habai ekamedenna danawa neda 4 ekai 5 mekai kiyada 6 anna utare aawa kiyadde 648 kiyak aawada 648 enam binuka hondai ne ona binuka uttare hari ne alright ehadila neda therunawa neda alright yan putana amaru ne neda ow oda ah මම හිතන්නේ වැරදි උත්තරේ වැරදි කවුරුත් නැහැ හැම එකනම හරියට හදාගන්න ඇති ඈ අනිත්‍යයි දුක් වෙන්න එපා යාලි මුත් සර අහන්නම් ඈ හැම එකනම කිව්ව සර අහනවාද ඈ කියන්නේ හරිද හරි පුතේ ඈ හරි මුදක් පිළිගන්න හොඳයි හොඳයි Hari gude, hari, dengon na, unna api sati kiti ya, oh, kian gude, hari du, hari sa mama, unda gude o, api sati kiti ya, kalo bu pawari ma kun na, uta lagi, oh ya, minta mi pawari ma pi kata kari kena api, ikatu kiri ma kina pawari ma, itu ronda ikatu kiri ma kina pawari ma, kuma kana ndi ya, itu wadir ma,
එක ගානක් පස්සේ රටේරලා ගිනේ ඔක්කොම ගණන් ටික හැදුවා. එක රටේ පන්ති ගොඩක් හොඳ පන්තියක් වෙන්නේ. මොකද ගණන් අතරලා හැම යන්න බෑ නේද? උඩ දැන් පුතාගේ මේ පාඩි දෙන ඔක්කොම ගණන් ටික හැදුවා. එතකොට ඔන්න මේ පාඩි වලින් අපි අද අවසන් කරනවා. ඒ මාර ඇත්තා. ඔව්. පාසලේදී පුතාලට සර ඔක්කොම ගණන් හදලා තියෙනවා. හරි ලේසි වැඩි කර ගන්න ඕනේ රයිට්. හරි. තුටක් මේ අපි මයික් ඕෆ් කරලා දියමු. මේ මේ මයික් ඕෆ් කරලා දියමු. චූටි ළමයා කවුද? දැන් මොන්න මේ අද අපි අලුත් පාඩමකට යනවා පුතා වගේ මොකද තියෙන්නේ දිග මැනීම මොකක්ද තියෙන්නේ දිග මැනීම එතකොට ඔන්න අද අපිට තවත් මේ අපිට හම් වෙන ලස්සන ඒ වගේම රසවත් පාඩමක් තමයි මොකද දිග මැනීම කියලා කියන්නේ තේරුණාද අමාරු පාඩමක් නෙවෙයි ලේසි පාඩම තේරුණාද පුතාගේ දිග මැනීම කියලා අපිට හම් වෙන්නේ ලේසි පාඩම දැන් මේ අපි දිග මනින්න භාවිතා කරන්නේ මෙන්න මේ උපකරණ මේ දිගමණින් භාවිතා කරන්නේ මෙන්න මේ. මේක මොකද්ද පුතාල මේක කියනවා අලිමූල. හරිද? මොකද්ද තියෙන්නේ අලිමූල නේද? එතකොට මේකට අමතරව තව දිගමණින් භාවිතා කරන ටිකක් දිග අලිමූලක් තියෙනවා නේද? අලිකෝදු. 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 ඔව් පුතේ ඔව් මේකට අපි කියන්නේ අලිකෝදු කියලා නේද? මේක මොකද්ද අපි කියන්නේ අලිකෝදු. අපි අර ටිකක් දිග ඒ අඩි කෝදුවට කියන නම තමයි මොකද්ද මීටර කෝදුව. මොකද අපි කියන්නේ මීටර කෝදුව. එතකොට පුතාලගේ දිග මනින්න භාවිතා කරන ඔව් දිග මනින්න භාවිතා කරන උපකරණ දෙකක් තියෙනවා. එකක් මොකද අපි කියන්නේ මේ කතා කරන අඩි කෝදුව. අනික මොකද අපි කියන්නේ මීටර කෝදුව. ඔව් අඩි කෝදුවයි මීටර කෝදුවයි. දැන් බලන්නකෝ පුතාලගේ ඔව් මේ තියෙන අඩි රූලක් දීලා මේ තියෙන අඩි රූලක් පුතාලට දීලා එතකොට මුද්‍ර බලා ගන්න පුතාලා මේ වෙන වැඩ කරන්න එපා මුද්‍ර බලා ගන්න සාමාන්‍යයෙන් අපිට මුද්‍ර ගන්න පුතාලා සාමාන්‍යයෙන් මේ දිග මනින්න භාවිතා කරන්නේ ඈ මම මයික් ඔෆ් කරනවා ලවුඩ් මතක හරි අහගන්නකෝ ප්‍රශ්න අහන්න උනොත් වෙලාවක් දෙන්න නෑ හරි පුතේ දැන් මේ දිග මනින්ද අපි භාවිතා කරන්නේ අඩි කෝදුව නැත්නම් මොකද අපි කියන්නේ මීටර කෝදුව එතකොට සාමාන්‍යයෙන් අපි මේ පුංචි දිගක් මනින්න ගොඩාක් දිගක් නේ පුංචි දිගක් මනින්න දැන් උදාහරණයක් විදිහට සර් මේ පෙන්නන පුතාලගේ පොත මේ පොතේ මෙතන ඉඳලා මෙතෙන් දුර මනින්න ඊට පස්සේ පුතාලගේ මේ පොතේ මෙතෙන් ඉඳලා මෙතෙන් දුර මනින්න ඊට පස්සේ තව සර් පෙන්වුවත් පුතාලගේ මේ පුංචි පොතක් නේ මේ වගේ පොතක මෙතෙන් ඉඳලා මෙතෙන්ට මනින්න මෙතෙන් ඉඳලා මෙතෙන්ට මනින්න පුංචි ටිකක් මනින්න අපි හොඳයි ඔය කතා කරන මොකද්ද අඩි කෝදුව මොකද්ද හොඳ අඩි කෝදුව හොඳයි පුංචි ටිකක් මනින්න හැබැයි නැතම් දොරක උස ඇඳක දිග පාසල් ගොඩනැගිල්ලක දිග අන්න ඒ වාගේ මනින්න මේ අඩි කෝරුව හොඳයි හැබැයි චුට අමාරුයි නේද පුතේ වර්ධිනක් පුළුවන් නේ අන්න ඒක හින්දා ටිකක් දිග වැඩි දේවල් මනින්න අන්න අපි භාවිතා කරනවා මොකද්ද අංක දෙක මොකද්ද මීටර කෝදුව පද අපි කියන්නේ මීටර කෝදුව පද අපි කියන්නේ මීටර් කෝදුව ඔන්න හරිද අඩි රූලේ අපි කියන්නේ අඩි රූලේ තියෙන්නේ මෙන්න මෙහෙම දාලා මොකද තියෙන්නේ CO CM කියලා දාලා තියෙනවා මම පුතාලට පෙන්නන්නද
මෙන්න බලන්නකෝ ඔන්න සර්ගේ මේ අඩි රූල මේ බලන්න චුට්ටක් මම කැමරාව ලොග් කරන්නම් පේනව නේද මේ දේ 10 cm ඔව් අන්න හරි cm කියලා දාලා තිනවා නේද පුතේ ඔව් එතකොට අපිට උංචි දිගක් මනින්ද උංචි දිගක් මනින්ද හොඳ එක කියක් තමයි මොකද අපි කියන්නේ මෙන්න මේක කියන්නේ කවුරුත් මොකද අපි කියන්නේ centimeter මොකද අපි කියන්නේ centimeter හැබැයි meter පොදුවේ දාලා තියෙන්නේ m m අකුරෙන් කියන්නේ මොකද පුතේ meter මොකද අපි කියන්නේ meter එතකොට උංචි දේවල් මනින්න හොඳයි centimeter ටිකක් දිගින් වැඩි දේවල් මනින්න හොඳයි meter හැබැයි අද තාක්ෂණී ගොඩක් දියුණුවනේ ඒකින්ද අද අපිට ගොඩක් මැනගන්න එක ගොඩක් පහසු වෙලා තියෙනවා දැන් උදාහරණයක් විතර අපි හිතමු රත්නපුර ඉඳලා රත්නපුරේ යාළුවෝ කවුරුත් ඉන්නවද රත්නපුරේ යාළුවෝ කවුරුත් ඉන්නවද ඔව් සර් ආ අපිට රත්නපුරේ කොහෙද ඇලියකොඩ ආ ඇලියකොඩ නේද හරි එතකොට රත්නපුරේ ඉඳලා මම කියනවා කොළඹට රත්නපුර ඉන්නවා ආ හොඳයි හොඳයි අපි පස්සේලා කතා කරමු කොහොමද රයිට් ඔව් දැන් මේ රත්නපුරේ ඉඳලා කොළඹට ඔව් දුර මනින්න කියලා අපිට කියනවා එතකොට දැන් ඉතින් ඔය කියන විදිහට දිග ටේප් එකක් අල්ලගෙන නේද එහෙම යන්න බෑනේ පුතේ නේද හැබැයි දැන් දිග මනින්න මේ දුර මනගන්න අපිට ක්‍රමයක් තියෙනවා පුතා වාහනයක යනකොට බයිසිකලයක යනකොට නැත්නම් කාරයක යනකොට නේද අන්න දැන් අපි හිතමු කාර් එකක් නම් කාර් එක යන දුර ප්‍රමාණය ඒ කාර් එක ඉස්සරහ තියෙන මීටර එක වැටෙනවා නේද පුතේ ඒතර අද ගොඩක් දියුණුයි තාක්ෂණය ඒකින් දා අපි වාහනයක යනකොට අපි යන දුර ප්‍රමාණය කොච්චරක්ද කියලා ඒකේ මීටරකින් අපිට පෙන්නනවා නේද අද ගොඩක් තාක්ෂණය දියුණුයි ඊටත් වඩා පුතාලා කොයි ස්මාර්ට්ෆෝන් එකේ මැප් එකක් තියෙනවනේ දැන් අපි හිතමුකෝ රත්නපුර කොළඹ කියලා ගහුවට පස්සේ මැප් එකේ පුතාලගේ දුර ප්‍රමාණය කොච්චරක්ද කියලා වැටෙනවා නේද ඉස්සර එහෙම නැහැ අද තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තියෙනවා ඒකින් දා දිග මැනගන්න ගොඩාක් ලේසි නේද අපි දැන් හිතමුකෝ රත්නපුර ඉඳලා කොළඹට තියෙන දුර අපිට මේ සෙන්ටිමීටර වලින් මයින්ට පුළුවන්ද නේ මීටර වලින් මයින්ට පුළුවන්ද බෑ මට කියන්නකෝ රත්නපුර ඉඳලා කොළඹට මනින්න දුර මයින්ට මොකද්ද හොඳ කිලෝමීටර අන්න හරි පුතේ මොකද්ද හොඳ කිලෝමීටර් මොකද අපි කියන්නේ කිලෝමීටර් අපි සංකේතවත් කරන අකුරු මොනවද km එතකොට තාම ඔයාලා පුංචිනේ ඒ නිසා අපි දැනට කිලෝමීටර් ගැන කතා කරන්නේ නැහැ ඔව් දැන් තාම ඔයාලා පුංචි නිසා කිලෝමීටර් ගැන කතා කරන්නේ නැහැ පුතේ අද අපි කතා කරන්නේ පුතාගේ සෙන්ටිමීටර් සහ මෙන්න මේ මීටර් කියන ඒකක දෙක පිළිබඳව තේරුණාද නැතුව අපිට අර කිලෝමීටර් ඒ වගේව දැම්මෝනේ නැහැ අපි දැන් කතා කරන්නේ සෙන්ටිමීටර් සහ මීටර් කියන ඒකක දෙක ගැන විතරයි තේරුණාද එතකොට ඔන්න මේක පුතාලට අමාරු පාඩමක් නේ දීසි පාඩමක් නේ දීසි ලහුරු ගන්න පුළුවන් පාඩමක් නේද පුතේ ඒකින් හැම එකක්ම හොඳට පැහැදිලිව සර් කියලා දෙන විදිහටම හොඳට අහගන්න ඕනේ එතකොට පුතාලට පුළුවන් ලස්සනට මේ වැඩේ කරගෙන යන්න තේරුණාද රයිට් දැන් ඔන්න පුතාලා මාතෘකාවක් ලියාගන්න මොකද්ද දිගමැනීම මොකද මාතෘකාව දිගමැනීම ලස්සන ලියාගන්න මාතෘකාව මෙයා මුකුත් ලියන්නේ නැහැ දැන්ම දිගමැනීම දිගමැනීම කියලා දාන්න ඕනේ කියන්නේ දිගමැනීම එක කියලා දාන්න ඕනේද ඔව් එක කියලා දාන්න දිගමැනීම එක කියලා දාන්න ඊට පස්සේ පාඩ පෑනක් අරගෙන යටි ඉඳලා ඇඳලා අද ඩේට් එක දාලා නේද වැඩි ගොඩක් ඉතින් ලස්සන කරගන්න ඕනේ ඒක තමයි ඉතින් හොඳ සර් ළඟින් ඉඳි ළඟින් ඉඳලා රංගපන්තියක් නැහැ ඒක කියලා ළඟට හෙලා බලනවා එහෙම කරලාද කියන්නේ එහෙම උතාර ඉතින් අපි ඔන්ලයින් පන්තියෙ නේද එතකොට ඩේට් එක දාන්න ඕනේ මාතෘකාව යටි ඉඳලා අඳින්න ඕනේ නේද මම ලස්සන වැටි කරගන්න ඕනේ හරි ඊට පස්සේ මෙන්න මේ වගේ පුතාලගේ රතු විල තියෙනවා නම් ඔන්න වගේ ස්ටා මාක් එකක් ස්ටා මාක් ගන්න මෙන්න මේ විදිය පැන්සලේ ලස්සනට ස්ටා මාක් එකක් දාගන්න පුතාලා හොඳේ ලස්සන ස්ටා මාක් එකක් දාගන්නවා රයිට් දාගන්න ස්ටා මාක් එකක් බලන්න ලස්සන ස්ටා මාක් එකක් දාගන්න හොඳේ දිගමැනීම කියලා එක දැම්මා ආ හරි නේද ඊට පස්සේ පහලින් පුතේ රූලක් විතර ඇරලා ස්ටා මාක් එකක් මෙන්න මේ වගේ
මෙයාගේ ලස්සන ස්ටාම් වාක්‍යයක් දාගන්න අපුතාලේ නැත්තම් ස්ටාම් වාක්‍යයක් දාගන්න එහෙම ලියාගමු මෙහෙම ලියාගමු මෙහෙම ලියාගමු දිගට ලස්සන ලියාගෙනවා දිග මැනීම සඳහා 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 දිග මැනීම දිග මැනීම සඳහා දිග මැනීම සඳහා දිග මැනීම සඳහා දිග මැනීම සඳහා පහත ඒකක පහත ඒකක ආ කියනනම් ඔව් දිග මැනීම සඳහා පහත ඒකක දිග මැනීම සඳහා පහත ඒකක ඒකක නැහැ ඉන්න සර් පහත ඒකක නැහැ ඔව් පහත ඒකක පහත ඒකක පහත ඒකක සර් දැන් මේව ලියන්න ඕනද ඕ සෙෂ්ඨාමාත්‍යක් දා දැන් සර් ලියා ගන්න පුතාලට කියන්නේ දිග මැනීම සඳහා පහත ඒකක දිග මැනීම සඳහා පහත ඒකක ඕ හරි ආ යොදා ගනි යොදා ගනි යොදා ගනි යොදා ගනි දිග මැනීම සඳහා පහත ඒකක යොදා ගනි දිග මැනීම සඳහා පහත ඒකක යොදා ගනි හරි නේද හරි නේද පුතේ ආරයි ඊට පස්සේ පුතේ මැදට වගේ වෙන්න එක පුතේ මැදට වගේ වෙන්න එක පළවෙනි එක මොකද අපි යොදාගන්නේ පළවෙනි ඒකකය සෙන්ටිමීටර් ලස්සන ලියාගන්න ඕනේ සෙන්ටිමීටර් සෙන්ටිමීටර් උංචි රත් දාලා ඉස්සරහින් සංකේත දාගන්නවා cm මොකද සංකේතය cm මාතෘකාව කියන්නකෝ ඔව් සර් කිව්වේ දිග මැනීම සඳහා පහත ඒකක යොදාගනි දිග මැනීම සඳහා පහත ඒකක යොදාගනි සර් ඔකෙන් මෙහෙම මැදින් දෙක දාන්න ඕ ඊට පස්සේ පහලින් අංක එක පහලින් අංක එක සෙන්ටිමීටර් සෙන්ටිමීටර් වල සංකේතය තමයි අපි කියන්නේ මොකද්ද cm සෙන්ටිමීටර් වල සංකේතය මොකක්ද අපි කියන්නේ cm හරිද ඊට බලන්න ඊළඟට අංක දෙක සලියක හරිද බලන්නකෝ මොකද්ද සලියක හරිද බලන්නකෝ හරි පුතේ හරි හරි ඊළඟට මීටර් මොකද අපි යාගන්නේ මීටර් මීටර් වල සංකේතය මොකද අපි දාගන්නේ m මීටර් වල සංකේතය මොකද අපි දාගන්නේ m සෙන්ටිමීටර් වල cm මීටර් වල මොකද අපි දාගන්නේ m සෙන්ටිමීටර් වල cm මීටර් වල මොකද අපි දාගන්නේ m ආ ලස්සන ලියා ගන්න ඕනේ සෙන්ටිමීටර් වල cm මීටර් වල මොකද අපි දාගන්නේ m ලස්සන වලින් ලියන්න හරිද පුතේ සෙන්ටිමීටර් වල cm මීටර් වල මොකද අපි දාගන්නේ m හරි නේද ආ ලස්සන ලියා ගන්න මොකද පුතේ ළමයින්ගේ මයික් ඔන් වෙලා සර් ඔච්චුටක් කියලා සර් ඔෆ් කරන්න දැන් හරි නේද? ආරයි. හරි. දැන් එතකොට ඔන්න මගේ දරුවෝ දන්නවා හොඳට බලා ගන්න පුතාලා. දිගමණින්ද භාවිතා කරන උඩාම ඒකකය දැනට අපිට හම්බ වුණ සෙන්ටිමීටර. ඒ වගේම තමයි ටිකක් දිගින් වැඩි දේවල් මණින්ද භාවිතා කරනවා මොනවද? මීටර්. ඔන්න ඔය ඒකක දෙක තමයි අපි දැනට භාවිතා කරන්නේ. ඒක නේද? එතකොට ඕට අමතරව තව පුතාලා කතා කරන කිලෝමීටර් ඒ වගේ තව එකක නැතුවාම නෙවෙයි තව එකක තියෙනවා හැබැයි අපි දැනට කතා කරන්නේ පුතාලාගේ ඔය තියෙන ඒකක දෙක විතරයි තේරුණාද හරි
ඔන්න බලන්නක පුතාගේ මේ පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ මොකද මේ ගණිත පෙළ පොතේ දිග අපි මනින්නේ නැහැ පැන්සලේ දිග අපි මනින්නේ නැහැ ගුරු මේසිය බල දැන්ට අපි මනින්නේ නැහැ හොඳ බලාගන්න අපි යන්නේ මෙන්න මෙතෙන්ට පුතාගේ මෙන්න මේ ටික සර් කතා කරන්න ඕනේ අංක 3 ඉඳලා මොකක්ද තියෙන්නේ සෙන්ටිමීටර් වලින් ලියන්න කියලා කියනවා අන්න එතකොට පුතාලට චුට්ටක් පුළුවන් වෙයිද කියලා බලන්න ඕනේ අපි සෙන්ටිමීටර් වලින් ලියාගන්න කියද ප්‍රශ්නාංක 3. මොකක්ද කියන්නේ ප්‍රශ්නාංක 3. හරිද? ආරයි. තියෙන මොකද සෙන්ටිමීටර වලින් ලියන්න කියලා නේද කියන්නේ? ආ ඒක අපි ලියාගමු. සෙන්ටිමීටර වලින් ලියන්න. සෙන්ටි මීටර වලින් ලියන්න. ලස්සන ලියාගන්න. සෙන්ටිමීටර වලින් ලියන්න. සර් කියලා දෙන්නම් කලබල වෙන්න එපා සර් කියලා දෙන්නම් කොහොමද ලියන්නේ කියලා ඈ. 1 Dike tuna hatuna hatere aha hai dan palawini ke tiyena putage meter tuna ne liyanne kawurut sir kiyala denakan inna one ilange ke meter 5 ne ilange ke meter 7 ne ilange ke meter 10 ne ඊළඟේ කේ මීටර් 15යිනේ ඊළඟේ කේ මීටර් 17යිනේ ආරයි දැන් හොඳට බලාගන්න පුතාලා දැන් මෙහෙමයි වැඩේ අමාරු නෑ දැන් අර දිග අඩි රූල ගත්තට පස්සේ අපි ඒකනේ කියන්නේ මීටර් පොදුව කියලා කියන්නේ එතකොට පුතාලා හොඳට මතක් කරගන්න ඕනේ ඒ දිග අඩි රූලේ පුතාලා සෙන්ටිමීටර් 1යි සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 3යි සෙන්ටිමීටර් 4යි සෙන්ටිමීටර් 5යි සෙන්ටිමීටර් 6යි කියලා ගණනය කරගෙන ගියොත් ඔයාලට ඒක ගණන් කරන්න පුළුවන් වෙනවා පුතේ සෙන්ටිමීටර් 100ක් කියා ගණන් කරන්න පුළුවන් වෙනවද සෙන්ටිමීටර් 100ක් ගණන් කරන්න පුළුවන් වෙනවා එතකොට දිග අඩි රූලේ අපි කියන්නේ මීටර් පොදුව කියලානේ එතකොට මීටර් පොදුවේ තියෙනවා සෙන්ටිමීටර් කීයද 100ක්. එතකොට ඒ කියන්නේ මීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් කීයද 100ක්. මීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් කීයද 100ක්. අන්න ඒක පුතාලා හොඳට මතකේ තියාගන්න ඕ. තේරුණාද? සෙන්ටිමීටර් 100ක් කියලා කියන්නේ මීටර් එකක්. නැත්තම් මීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් කීයද 100ක්. මේක පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ ගණන් හදන්න පහසු වෙයි. එතකොට දැන් ඕන්න අපිට පුතා අහගන්න. අපි දන්න විදිහට පුතාලගේ මීටර් මීටර් පොදුවේ තියෙන්නේ මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් නේ. මීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් කීයද 100ක්. එතකොට දැන් ඕන්න අපිට මේ වගේ තියෙනකොට මීටර් එකක් සෙන්ටිමීටර් 100යි. දෙකක් ආවොත් සෙන්ටිමීටර් 200යි. තුනක් ආවොත් සෙන්ටිමීටර් 300යි. හතරක් ආවොත් සෙන්ටිමීටර් 400යි. පහක් ආවොත් සෙන්ටිමීටර් 500යි. හයක් ආවොත් සෙන්ටිමීටර් 600යි. හතක් ආවොත් සෙන්ටිමීටර් 700යි. අටක් ආවොත් සෙන්ටිමීටර් කීයද? 800යි. අන්න ඒ වගේ මතක් කරගන්න ඕ. මම පුතාලට තව ලේසි විදියක් කියලා දෙන්න. කණන් හදාගන්න ලේසි විදියක්. හොඳට බලාගන්නකෝ. පුතාලගේ මෙන්න මේ ටිකට අපිට උත්තර ගන්න කියලා මම කියන්නේ මීටර් 3ක් කියලා කියන්නේ සෙන්ටිමීටර් කීයක්ද කියලා නේ අහන්නේ පුතාලගේ පුතාලා හරියට ලේසි දෙයක් කරන්න මේ ඉලක්කම ලියලා තව බිංදු කීයක් දා ගන්නවද අගට දෙකක් දා ගන්න. එයි දෙකක් දාන්නේ අගට 100ේ තියෙන්නේ බිංදු කීයද දෙකයි. තේරුණාද චෝක් ගැලේ නේද? 100ේ තියෙන බිංදු දෙකයි ඒක හින්දා අන්නේ බිංදු දෙක මෙතන දානවා ඊට කලින් මේ ඉලක්කම ලියන්න. එතකොට මීටර් 3ක් කියලා කියන්නේ සෙන්ටිමීටර් කීයද? 300ක්. මීටර් 3ක් කියන්නේ
සෙන්ටිමීටර් කීයක්ද 300ක් ඊළඟ එක බලන්නකෝ මේ පහලියුවා පුතාගේ සර්කියුලර් බින්දු දෙකක් දාන්න කියලා බින්දු දෙකක්ද 500 එතකොට මේක අපි ලියනවා මොනවද සෙන්ටිමීටර් මේක මොකද්ද අපි ලියාගන්නේ සෙන්ටිමීටර් හරිය ලේසි නේද වැඩේ ඒ රහස මේ 40වා බින්දු දෙකක් දැම් සෙන්ටිමීටර් චෝගනන්නේ මේ බලන්නකෝ 10 ලියුවා බින්දු දෙකක් දැම්ම මොනවද සෙන්ටිමීටර් 15 ලියුවා බින්දු දෙකක් දැම්ම සෙන්ටිමීටර් 14 ලියුවා බින්දු දෙකක් දැම්ම සෙන්ටිමීටර් ඔන්න සෙන්ටිමීටර් කරන විදි දැන් හදිස්සියරි යාළුවෙක් ඇහුවොත් හද හද ඉන්න දෙයක් නැහැ නේද අගට බින්දු දෙකක් දාලා උත්තරේ කියන නිකමට සර් එකක් කරන් බලන්න 6යි කිව්වොත් මීටර් 6යි කියලා කිව්වොත් අගට බින්දු දෙකක් දැම්මම 600යි 5යි කිව්වොත් අගට බින්දු දෙකක් දැම්මම 500යි 9යි කියලා කිව්වොත් අගට බින්දු දෙකක් දැම්මම 900යි 10යි කියලා කිව්වොත් sorry 10යි කියලා කිව්වොත් අගට බින්දු දෙකක් දැම්මොත් 1000යි හරි ලේසියිනේ එතකොට පුතාලා රහස සර් කියලා දෙන්න මීටර් සෙන්ටිමීටර් කරන්න කියලා කිව්ව ගමන් පුතාලා මොකද කරන්නේ අගට බින්දු දෙකක් දානවා එච්චර අගට බින්දු දෙකක් දාන හරි ලේසි නේද අගට බින්දු දෙකක් දැම්මම උත්තරේ ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතු එහෙනම් පුතාලා හොඳට මතක තියාගන්නවා අගට බින්දු දෙකක් දැම්මාට පස්සේ උත්තරේ ගන්න පුළුවන් මීටර් සෙන්ටිමීටර් කරනකොට වැඩේ ලේසි නේද තේරුණා නේද හැම එක්කෙනාට දැන් පුතාලා නූලක් කැඩුලා ලස්සනට හදාගන්න. කාට හරි ගැටලුවක් තියෙනවා නම් chat box එකේ message එකක් දාන්න. සර් මට තේරුන්නේ නැහැ කියලා message එකක් දාන්න. මම හිතන්නේ හැම එක්කෙනාටම හොඳට ওই රහස තේරුණා. කාටවත් ගැටලුවක් නැහැ නේද? අගට බින්දු දෙකක් දාන්න විතරනේ පුතේ තියෙන්නේ. ආයි හදාගන්න ලස්සන. අමාරු කෙනෙක් ඉන්නවා නම් message එකක් දාන්න. සර් උතුර ආයි කියලා දෙන්නම්. දැන් ලියාගන්න ඕනේ. දැන් ලස්සන ලියාගන්න. දීලා ඉවර වෙලා සර මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ලස්සන ලියා ගන්න මොදේ? බෝඩ් එක හොඳට පැහැදිලිව පේනවා නේද? කාටවත් ගැටලුවක් නැහැ හොඳට පැහැදිලිව පේනවා. හොඳයි. එක්කෙනෙක් සරි ඉවරයි කියලා මැසේජ් එකක් දාලා බිනුක ඉවරයි කියලා මැසේජ් එකක් දාලා දෙනවා හොඳයි. උතර පෙහෙදරව හදාගන්න පුතේ ලස්සන. ඒක ලේසි නේද? ඒ විදිහෙන් ගණන් හදාගන්න එක ලේසි නේද? අමාරු නෑනේ හරිය ලේසි නේ වැඩි. හොඳේ? අගට බිඳු දෙකක් දැම්මයි ච. උතර මතක තියාගන්න ඈ. දැන් ගොඩක් අය ඉවරයි කියලා මැසේජ් දාලා තියෙනවා. තුමයි දාන ප්‍රතිසර මැසේජ් එක. ලස්සන හදාගන්න එන එක නම තව හදනා ඉන්නවද පුතේ තව හදනා ඉන්නවද
හරි නේද? ආරයි. තව දැන් අපි කියනවා වල ඉවරයි නේද? ආරයි. එහෙනම් සර් බෝඩ් එක මකරනවා. හරි. තව හදන කෙනෙක් කවුරුත් නැහැ. ආරයි. ඔන්න පුතාගේ ඊළඟ අංක 4ට අපි යනවා. හරි නේද? අංක 4ට. මෙන්න බලන්නකෝ හොඳට බලා ගන්න පුතාලා. හරි. දැන් අපි කියනවා ඉවරයි කියලා සර් මැසේජ් එකක් දාලා තියෙනවා. ආරයි. මෙන්න අංක 4ට යනවා. ඒකට රහසක් කියලා දෙන්නද? රහසක් කියලා දෙන්නද ඒකටත්? මෙන්න බලන්නකෝ. ලේසි විදිහක් තියෙනවා. පුතාලට මීටර වලින් ලියන්න කියලා නේද කියන්නේ? ආරයි. අංක 4 දාලා පුතාලා ලියාගන්න මීටර වලින් ලියන්න. මීටර වලින් ලියන්න. මීටර වලින් ලියන්න. ආ රහසක් කියලා දෙන්න ලේසි වෙයි. හරිද? අනිත් යාළුවෝ හැරි හැරි ඉන්නකොට ඔයාලට උත්තරේ ගන්න විදියක් කියලා දෙන්න. මෙන්න බලන්නකෝ පළවෙනි එක හොඳ නේද? හරි ලේසි. 300යි සෙන්ටිමීටර. දෙවෙනි එක 600යි සෙන්ටිමීටර. ලේසි විදියක් තියෙනව ඈ. රයිට්. තුන්වෙනි එක 800යි සෙන්ටිමීටර. හතරවෙනි එක 10යි සෙන්ටිමීටර්. පස්වෙනි එක 1200යි සෙන්ටිමීටර්. හය 1600යි සෙන්ටිමීටර්. රහසක් තියෙනවා කියලා දෙන්නද මීටර් කරගන්න ලේසි විදියක්. මීටර වලින් දීලා සෙන්ටිමීටර් කරනකොට අගට බිඳු දෙකක් දැම්මනේ පුතාලා. අගට බිඳු දෙකක්. දැන් සෙන්ටිමීටර් වලින් දීලා මීටර් කරන්න කිව්වහම මොකක්ද නේද කරන්නේ? හරිය ලේසි. මේ අග තියෙන බිඳු දෙක නැතුව ලියන්න. අග තියෙන බිඳු දෙක නැතුව ලියන්න. හරිය චෝක් වෙලේනේ. මේ බලන්නකෝ. මේ බිඳු දෙක අයින් කරාම උත්තරේ එන්නේ 3යි. මොනවද මීටර්? හරි ලේසි නේද? මේකෙත් අග බිඳු දෙක නැතුව ලියන්න. එතකොට 6යි මීටර්. මේකෙත් අග බිඳු දෙක නැතුව ලියන්න. 8යි මීටර්. විනාඩියක් යන්නේ නැහැ නේද ගණන් ටික හදන්න. ලේසි නේද වැඩි? මේකෙත් අග බිඳු දෙක නැතුව ලියන්න. 10යි මීටර්. මේකෙත් අග බිඳු දෙක නැතුව ලියන්න. 12යි මීටර්. මේකෙත් අග බිඳු දෙක නැතුව ලියන්න. 16යි මීටර්. වැඩි ලේසි නේද? අනිත් යාළුවෝ හැරි හැරි ඉන්නකොට අපි ගණන් ටික හදලා ඉවරයි. වැඩි පැහැදිලිද? අග බිඳු දෙක අයින් කළාම අන්න උත්තරේ එනවා. මේකේ අග බිඳු දෙක අයින් කළා 3යි. මේකේ අග බිඳු දෙක අයින් කළා 6යි. මේකේ අග බිඳු දෙක අයින් කළා 8යි. මේකේ අග බිඳු දෙක අයින් කළා 10යි. මේකේ අග බිඳු දෙක අයින් කළා 12යි. මේකේ අග බිඳු දෙක අයින් කළා කීයද? 16. අනිත් යාළුවෝ හැරි හැරි ඉන්නකොට අපි වැඩේ කරලත් ඉවරයි. කතාව තේරුණාද? පැහැදිලි නේද පුතේ? එතකොට මීටර වලින් දීලා සෙන්ටිමීටර් කරන්න කියලා කිව්වොත් සෙන්ටිමීටර් වලින් දීලා මීටර් කරන්න කියලා කිව්වත් තත්පර පහක්වත් යන්නේ නැහැ. ඔන්න සර ලේසි විදියක් කියලා දුන්නා. තේරුණාද? අනිත් යාළුවෝ හැරි හැරි ඉන්නකොට අපි ගාන හදලා ඉවරයි. අපි යන්නේ වෙන්න ඕනේ. තේරුණාද? ආරයි. දැන් පුතාලා හදාගන්න පුතාලගේ හතර වෙනි ගාන ලස්සන. ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න සර්ට. අමාරුතරක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. ලස්සන ලියන්න ඕනේ පොතේ ඈ. කැටවෙන්නේ නැතුව ලස්සන ලියන්න ඕනේ. ලස්සනට හදාගන්න.
අවල් ඊනයි ඉන්නවද? කට්ටියම හරි නේද පුතේ? වැඩි ලේසි නේද? වැඩි ලේසි හරි සරලයි ඈ. හරි නේද පුතේ හරියා ඔන්න අපි ඊළඟ ගානට යන්නයි හදන්නේ හොඳේ හරි දැන් ඔන්න පුතලගේ ඊළඟ ගාන කියන්නේ පස්වෙනි ගාන හරිද ආරයි පස්වෙනි ගාන නම් පුතේ අනිවාර්යෙන් අපි ඒ වගුව මොකද වෙන්න ඕනේ පුතලගේ පුතේ ඇඳ ගන්න ඕනේ ඒකට අපිට අඩි රූල තියලා ලස්සනට වගුව අඳින්න පුළුවන් නේද පුතේ ආරයි හොඳට බලා ගන්න සර්ුත් වගුව අඳිනවා පුතලත් ඒ වගේම වගුව අඳිනවා මම බෝඩ් එකේ වගුව දාන්නම් පුතාලගේ ඊට පස්සේ පුතලගේ සරෝය පුතලගේ ටෙක්ස්ට් බුක්ස් එකක් දාලා තියෙනවා ඒ නිසා ගැටලුවක් නැහැ පුතලගේ කැමති විදිහට වගුව ඇඳ ගන්න පුළුවන් තේරුණාද රයිට් ආ මෙහෙම ප්‍රශ්න අංක පහ කියලා දාලා ලස්සනට වගුව දෙන්න ඕනේ කොහොම ඈ ආවට ගියාට බෑ ලස්සනටම වගුව දෙන්න ඕනේ පුතලගේ එකක් තියෙනවා මොනවද මීට මොකද එකක් තියෙන්නේ මීට වරහන් තුල දා ගන්නවා එම් අනික සෙන්ටිමීටර් සර් කියලා දුන්නානේ මේ පැත්තේ තියෙනවා 1m කියලා දාලා මෙතන පුතලගේ හිස්තැනක් තියෙයි. ඒ හිස්තැනේ අපි බලමු උත්තර කියන්නේ කොහොමද කියලා. හොඳේ මෙතන හිස්තැනක් තියෙයි. ඊළඟට පුතලගේ මෙතන තියෙනවා 500යි 100යි. ඒක මෙතන පුතලගේ හිස්තැනක් තියෙයි. මෙතන හිස්තැනක් තියෙයි. ඊට පස්සේ මෙතන තියෙනවා 9යි m. මෙතන පුතලගේ හිස්තැනක් තියෙයි. ඊළඟට මෙතන පුතලගේ 1100යි 100යි මෙතන හිස්තැනක් තියෙයි ඊළඟට 13යි m මෙතන පුතලගේ හිස්තැනක් තියෙයි ඊළඟට 1800යි 100යි මෙතන පුතලගේ හිස්තැනක් තියෙයි හරිද ආර ඉස්සෙල්ලා හැම එක්කෙනෙක්ම ඉස්සෙල්ලාම පුතල කරන්නේ මෙන්න මේ වගුව ලස්සනට ඇඳගන්න. මේක අඳින්නේ පුතල පැන්සලෙන්. ලස්සනට වගුව පුතල පැන්සලෙන් ඇඳගන්න. කොල්ලෝ වගේ සර් ඇඳලා වගේ උත්තර දාන්නේ පස්සේ. උත්තර දාන්නේ පස්සේ ඉස්සෙල්ලා වගුව පුතල ලස්සනට මේ වගේ ඇඳගන්න. හරිද? ඉස්සෙල්ලාම වගුව ඇඳගන්න ලස්සන. මේක ලස්සන දෙන ඕනේ වගුව ඈ. ආවට ගියාට බෑ. බොහොම ලස්සනට පුතලගේ වගුව දෙන්න. ඇඳගන්න ලස්සනට වගුව. පැහැදිලි කෙනෙක් ඉන්නවා නම් සර මැසේජ් එකක් දාන්න ඈ මයික් ඕන් කරන්න පුතේ මේ චුට්ටක් පුතේ ගැළු තිබුණොත් අහන්න නැත්තම් මේ සර මුංචි බාධාවක් වෙන මයිකයි මයික් ඕෆ් කරලා දෙන්නේ ඈ රයිට් ඇන්ඩ්‍රොයිඩ් ග්ලාස් එකේ ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න කලබල යන්නේ නැහැ සර් වෙලා දෙනවා පුතාලට ඇඳගන්න
කලබල තුරුතර අඳින්න සෙම වෙලාව දෙන්නම් කලබල වෙන්නේ නැහැ ආරිය අඳින්න වගේ උදේ මට දැන් ගොඩක් අය වැඩ කරනවා පේනවා හොඳයි ඈ ලස්සට වැඩේ කරගෙන යන්න පැහැදිලි වගේ දණක් තියෙනවා අන වගේ කාටද පැහැදිලි වගේ දණක් තියෙනවා අහන සර්ගෙන් මන් දීලා තියෙන්නේ මීටර් එම්ම අකුර දාලා තිනවා සෙන්ටිමීටර් cm දාලා තිනවා හොඳේ රයිට් කාට හරි අපේ හැදිර වගේ තරක් තිනවනම් අහන්න පුතාලා පුතාලගේ අච්චු පුතාත් පුතාලා පේන්න තියෙන නිසා කාටවත් වරදින්න බෑ උත්තර ලියන්නේ කවුරු උත්තර ලියන්නේ සර් කියලා දෙනකන් ඉන්නවා තව දින කෙනෙක් ඉන්නවද නැ නේද කට්ටියම දැන් හරි නේද පුතේ කට්ටියම හරි නේද ආ හොඳට බලා ගන්න දැන් හොඳට බලා ගන්න බෝඩ් එක හැම එක්කෙනාම ආ පුතාගේ තියෙන්නේ මීටර් එකක් මේ පැත්තට සෙන්ටිමීටර් කරන්නනේ තියෙන්නේ නේද එහෙනම් පුතාලාට සර් කිව්වා එකයි මේක ලියලා තව බිඳු කීයද දාන්න කියලා කිව්වේ තව බිඳු දෙකක් දාන්න කියලා කිව්වේ ඔන්න හරි මීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් කීයද 100ක් මේ තියෙන්නේ සෙන්ටිමීටර් ඒක මේ පැත්තට මීටර් කරනකොට උතරගේ බිඳු දෙක සර් අයින් කරන්න කියලා කිව්වා එතකොට 5යි අපි දාගන්නේ මොකද්ද m හරි ලේසි නේද වැඩේ බිඳු දාන්නයි බිඳු අයින් කරන්නයි තියෙන්නේ මේකේ मीटर सेंटीमीटर කරන්න තියෙන්නේ 9යි තව බිඳු කීයද දාන්නේ දෙකක් 900යි සෙන්ටිමීටර් හරි ලේසි නේද වැඩේ ගැටලුවක් නැහැ ඊළඟට 1100යි සෙන්ටිමීටර් නම් මීටර් කරනකොට අග තියෙන බිඳු දෙක ඉවත් කර ගන්නවා 11යි මොනවද මීටර් 11යි මීටර් ඊළඟට මෙතන 13යි මීටර් සෙන්ටිමීටර් කරනකොට 13යි තව බිඳු දෙකක් දාගත්තා සෙන්ටිමීටර් 1800 පුතාගේ මීටර් කරනකොට 18යි බිඳු දෙක අයින් කළා මීටර් දාන. ඒ වැඩේ ලේසි නේද? හරිය සරලයි. මීටර් සෙන්ටිමීටර් කරනකොට බිඳු දානවා දෙකක් सेंटीमीटर मीटर कर गाना कोड़ बिंदु देखा इबाद कर गाना उन्ना हदा गाना क्रमे ते मे को मुदे वड़ मत के दिया गाना डोड़ गाना हदा गांड इतो कोड़ कुता लाटे हम गाना क्मा हदा गांड पुरुवां बेन ते मुझे का रहसा ने दे इक पार कुता लाटे उत्तरे गाना पुरुवां मेरा रहसा में एक निसा मुदे පැහැදිලිව निराउल මෙයා මතකෙ තියා ගන්න ඕනේ එතකොට පුතේට කොයි ගාන දුන්නත් හදා ගන්න පුළුවන් වෙනවා එක ගානක්වත් බැරි වෙන්නේ නැහැ හැම ගානක්ම හදන්න පුළුවන් මීටර් සෙන්ටිමීටර් කරාන දුන්නොත් මොකද්ද කරන්න කියලා පුතාලා දන්නවා ඊට පස්සේ සෙන්ටිමීටර් මීටර් කරාන දුන්නොත් පුතාලා මොකද්ද කරන්න කියලා දන්නවා ඒක නිසා කාටවත් ගැටලුවක් නැතුව හොඳට මේ ගණන් ටික හදාගෙන යන්න පුළුවන් වෙනවා අන්න ඒක නිසා තමයි අපිට මේ වගේ හොඳට පැහැදිලිව ඉගෙන ගත්තාම හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් ඒකයි පුතාලට මම කියන්නේ හැම දවසෙම පන්තිරෙන්ට කියලා කියන්නේ ඒකයි එක දවසක්වත් මගේ හැරුණොත්
උතරල් ගොඩාක් වැඩ පාඩු වෙනවා. දැන් බලන්න අපි අද දවසේ කොච්චර රැටියක් කළාද කියලා තේරුණාද? ලස්සනට හදාගන්න පුතාල. ලස්සනට හදාගන්න උනේ. ලස්සන හදාගන්න ඈ ලස්සන හදාගන්න ඈ අපේ උදේ ඊට පස්සේ අපි මෙන්න මේ ගාන කරන්නේ මේ 6 වෙනි ගාන පුතලගේ මේ ගුරුමේසේ දිග පාසල් ගොඩනැගිල්ලේ පළල ඊට පස්සේ ගුරුමේසේ උස අපි ඒවගුව කරන්නේ පුතලගේ මෙන්න මේ 7 වෙනි ගානට අපි යනවා ඊළඟට චුට්ටක් අමාරු වගේ ගානක් නේද ඒකන සර් පුතලට ලේසි විදිහක් කියලා දෙන්න තේරුණාද right හැම එකේම ලියලා ඉවරයි නේද ආරයි පුතල ලියා ගන්න අංක 7 කියලා අංක 7 सेंटीमीटर වලින් ලියන්න හරිද right සෙන්ටිමීටර වලින් ලියන්න හරිද ආයි හොඳට බලා ගන්න පුතා වරදින්න පුළුවන් සර් කියලා දෙන විදිහ හොඳට තේරුම් ගන්න එතකොට ඕන ගානක් හදාන්න පුළුවන් වෙයි මෙන්න පළවෙනි ගාන හොඳට බලා ගන්න 1 මීටර වරද ගන්න 60 සෙන්ටිමීටර සමාන ලකුණු දැම් ඊළඟට 2 4 මීටර් ඊට පස්සේ 75 සෙන්ටිමීටර් 3 5 මීටර් 50 සෙන්ටිමීටර් 4 8 මීටර් 77 සෙන්ටිමීටර් සර් පහළට ඔක්කොම ලියන්නම් 5 9 මීටර් 50 සෙන්ටිමීටර් රයිට් තව එකක් තියෙනවා සර් ඒක අන්තිමට හදන්නම් පුතාලගේ දැන් ඔයාලට කියන්නේ සෙන්ටිමීටර් වලින් ලියන්න කියලා කියන්නේ හොඳට බලා ගන්න සර් ලේසි විදියක් කියලා දෙන්න මෙතන තියෙනවා මීටරයක් මීටරයක් කියලා කියන්නේ අපි දන්නවා සෙන්ටිමීටර කීයක්ද 100ක් මීටරයක් කියලා කිව්වොත් සෙන්ටිමීටර කීයක්ද 100ක් මෙතන තියෙනවා සෙන්ටිමීටර 60ක් එතකොට මීටරයක් කියලා කියන්නේ සෙන්ටිමීටර 100යි ලියන්න එපා පුතාලා තව මෙතන තියෙනවා කීයක්ද 60ක් අන්න 100යි 60යි එකතු කරනවා හිතින් පුළුවන් අය හිතින් එකතු කරගන්න බැරි අය චුට්ටක් වෙන පොලයක් කරන් හදන්න බිංදුවයි 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 6යි 6යි මෙතෙන්ට එකක් ආ කලින් මේ වගේ සංඛ්‍යා එකතු කරන හැටි කියලා දුන්නා නේද පුතේ
එනම් මෙතෙන්ට දා ගන්නවා අපි 160යි මොනවද සෙන්ටිමීටර දැන් වැඩි ලේසි නේද දැන් ලේසි නේද නැතුව මෙහෙ මෙහෙම ලියන්න එපා 1යි මේ 60යි ලියන්න එපා එතකොට මේ ගානේ හරි ගියාට සමහර ගණන් වල උත්තරේ වරදිනවා ඒක නිසා 1යි කියලා කියන්නේ 100යි කියලා මතකේ තියාගන්න ඊළඟට මෙතන 4යි කියලා කියන්නේ 400යි 400ට මෙතන 75ක් එකතු වෙන්න ඕන අමාරු අය හරියස්සලා ගන්නවා මෙහෙම 400ට 75 5යි මෙතෙන් තියෙන්නේ 7යි මෙතෙන් තියෙන්නේ 4යි කීයක් වෙනවද 475යි හිතලා උත්තරේ ගන්න පුළුවන් යාළුවෝ ඇති කීයක් වෙනවද 475යි මොනවද සෙන්ටිමීටර හරි නේද රයිට් මෙතන 5යි කියලා කියන්නේ 500යි තව මෙතන 50ක් තියෙනවා බිංදුවයි 5යි මෙතන 5ක් තියෙනවා 550යි කීයද 550යි හොඳට බලා ගන්න ඒ විදියට AC නේද ආ 8යි ඒ කියන්නේ කීයද 800යි තව කීයක් තියෙනවද 7ක් තියෙනවා ඔයාලාම කියන දේ අහන්න නැතුව 1යි 60යි 160යි කියලා ලියලා 4යි 75යි 475යි කියලා ලියලා 5යි 50යි 550යි කියලා ලියලා 8යි 7යි ලියන්නේ 87 87 ලිව්වා නම් හරිද සම්පූර්ණ වැරදි ඒක නිසා තමයි පුතේ 8යි 7යි 87 කියලා આવත් මෙතෙන් උත්තරේ වැරදි එහෙනම් 8ක් කියලා කියන්නේ 800යි තව මෙතන 7ක් තියෙනවා 800ට 7ක් එකතු වෙනවා 7යි මෙතන බිඳුවයි මේ 8යි කීයක් වෙනවද 807ක් වෙනවා එහෙනම් මෙතෙන් අපි දාගන්නේ කීයද 807යි මොනවද සෙන්ටිමීටර ඒකයි පුතාලට කිව්වේ සමහර යාළුවෝ හිතයි සර්ලියල් දිනේ තාගේ මේක ලියන්න ඕනේ 8යි 7යි 87නේ 87 නෙවෙයි පුතේ උත්තරේ ඒකින්ද ලස්සනට මේ වැඩේ පිළිවෙලට කරන්න ඕන තේරුණාද ඊළඟ එක 9යි කියලා කියන්නේ 900යි තව මෙතන 50ක් තියෙනවා 900යි 50යි උත්තරේ එන්නේ කීයද 950යි මෙතන අපි ලියාගන්නේ කීයද 950යි මොනවද සෙන්ටිමීටර 950 මොනවද සෙන්ටිමීටර දැන් හරි නේද ආරයි එතකොට ඔන්න පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන පස්වෙනි ගාන තව හයවෙනි ගාන තියෙනව නේද හයවෙනි ගාන සර් කියලා දෙන්න පළවෙනි ගාන හැම එක්කෙනාම ලියලා ඉවර ඇතිනේ ඒ නිසා සර් පළවෙනි ගාන මකන්න හොඳේ ඔන්න පළවෙනි ගාන මේකුවා ඔන්න සර් දැම්මයි දෙන්න 6 හොඳට බලන්න මේ ගාන පුතලා වරද්දා ගන්න ගාන 12යි මීටර ඊට පස්සේ තියෙනවා කීයද 5යි සෙන්ටිමීටර ඔන්න බලන්නකෝ අර ඔයාලා ලියන විදිහට ලියුවා නම් 12යි 5යි ලියුවා නම් ගන්නේ 125 ඒ වුණාට එතෙන්ට පුතේ 125 නෙවෙයිනේ 125 ලියුවා නම් වැරදිලි උත්තරේ අපි ගන්නෙ මෙහෙමයි 12යි තව බිඳු දෙකක් දැම්මහම 1200යි ඇයි මීටර් සෙන්ටිමීටර් කරන්න අගට බිඳු දෙකක් නේ දාන්නේ තව එකට කීයක් එකතු වෙන්නේ 5. අන්න 5ක් එකතු කළා ඊට පස්සේ 5යි මෙතන බිඳුවයි මෙතන 2යි මෙතන 1යි 1205යි. නම් මෙතන ගන්නවා උත්තරේ 1205යි. මොනවද සෙන්ටිමීටර. ඔන්න හදා ගන්නා විදිය. ඒකයි ඔයාලට ඕන ඕන විදියට ගණන් හදන්න බෑ. සර් පුතාලට ලේසිම ලේසිම විදියක් කියලා දෙනවා. අන්නේ ලේසි විදිහට හදනවා මිසක නැතුව පුතාලට ඕන ඕන විදිහට සර් කිව්වේ නැත්නම් උත්තර ගන්න එපා හැම විටම සර් කියන දේ පිළිබඳව පුතාල හොඳට අවධානයෙන් ඉන්න. එතකොට එක ගාණක්වත් වරදින්නේ නැතුව හදා ගන්න පුළුවන් වෙයි. තේරුණාද? පුතාලට ඕන ඕන විදිහ හදන්න යන්න එපා. සමහර එහෙම යාළුවෝ ඉන්නවා. එහෙම හැදුවොත් මොකද වෙන්නේ? දැන් පුතාලගේ මෙන්න මේ ගාණ වරදිනවා. මේ ගාණ වරදිනවා. ගණන් දෙකක්ම වරදිනවා. තව විභාගෙ මේ වගේ ගණන් ආවොත් ඔක්කොම ටික වරදිනවා. ඒක නිසා හරියටම සර් කියන විදිහට මේ වගේ ගාණක් හදන්න ඕනේ. ඒ නැත්තම් මොකද වෙන්නේ සම්පූර්ණ පුතාලගේ උත්තර වැරදි. ටීචර් ලොකු වැරද්දක් දායි. අපරාධි. තේරුණාද? හදාගන්න ගණන් 6ක්. ලස්සන හදාගන්න හොඳේ.
හදාගන්න වෙලා දෙන්නම්. ඊළඟ ගාන හදලා අපි අවසන් කරමු අටවෙනි ගාන. එතකොට වැඩේ ඉවරයි. හොඳයි මේක නම් හොඳයි පුතේ හොඳට වැටි කරනවා හොඳයි ඈ තවදරා ඉන්නවද ඉවරයි නේද හැමෝම හරි නේද පුතේ රයිට් සරි අද අටවෙනි ගානට තව හදනා ඉන්නවනේ මැසේජ් එක දාන්න සර්ට අපි කෙනෙක් හදනවනේ හරි පුතේ හරි කට්ටියම හදලා ඉවරයි නේද හරි අන්තිම ගානට යනවා රයිට් මෙන්න පුතරාගේ අටවෙනි ගාන හොඳට බලා ගන්න ඒක කතා කරලා අපි අවසන් කරමු උතර වැඩි ඉවරයි ඈ මෙන්න අටවෙනි ගාන මෙච්චරම කරනවා මෙන්න අටවෙනි ගාන හොඳට බලා ගන්න අට මෙහෙමයි කියන්නේ අට मीटर हा सेंटीमीटर वाली लिया ने चला किया मीटर हा सेंटीमीटर उधर बड़ा गांडे मीटर हा सेंटीमीटर नेगरा लेस भी दिया पिये ना वाह सेंटीमीटर वाली लिया ने नेगरा लेस भी दिया सर किया देना उधर बड़ा गांडे उड़ा लेस भी दिया पिये ना हमें राइट में ना पाले පුතාගේ 450යි 100. හදන්න එපා කවුරුත් නැහැ 450යි 100. දෙවනි ගානේ තියෙනවා පුතාගේ 308යි 100. 308යි 100. තුන්වෙනි ගානේ තියෙනවා 270යි 100. හතරවෙනි ගානේ තියෙනවා 625යි 100. පස්වෙනි ගාන තියෙනවා 170යි 100. හයවෙනි ගාන තියෙනවා 475යි 100. අනිත් යාළුව හද හද ඉන්නකොට උතලට ඉක්මනින් හදලා ඉවර කරගන්න විදිය සර් කියලා දෙන්න. ලියන්න කියන්නේ මොනවද මීටර සෙන්ටිමීටර කියන දෙකෙන් ලේසි විදියක් තියෙනවා මෙන්න බලන්නකෝ හොඳට බලා ගන්න උතාලගේ මේ වගේ ඉලක්කමක් දුන්නාට පස්සේ අග ඉලක්කම් දෙක තියෙනවා නේද අග ඉලක්කම් දෙක කියලා කියන්නේ එක ස්ථානී ඉලක්කමයි 10 ස්ථානී ඉලක්කමයි තියෙනවා නේද ඒක අපි ගන්නවා උතාලගේ සෙන්ටිමීටර ගොඩට ඒක මෙතන මේ මෙන්න මේ ඉලක්කම් දෙක තමයි අපි ගන්න කීයද 50 ගත්තාම ඒක 100 තව මෙතන තියෙනවා හතරක්
ඒක මොනවද මීටර් එතකොට අග ඉලක්කම් දෙක හැම විටම සෙන්ටිමීටර් අග ඉලක්කම් දෙක මුල ඉලක්කම් දෙක ඔක්කොම අපි ගන්න මොනවදද මීටර වල අග ඉලක්කම් දෙක සෙන්ටිමීටර් මුලේව ඔක්කොම මීටර් හරි ලේසිනේ වැඩි මෙන්න බලන්න ඊළඟට එකේ 0.8යි ගන්න සෙන්ටිමීටර් වල 0.8යි සෙන්ටිමීටර් තුන මොනවද මීටර් තුන මොනවද මීටර් වැඩි ලේසියෙනි මේකේ 7.0යි ගන්න සෙන්ටිමීටර් වල 2 ගන්න මීටර් වල ලේසියෙනි වැඩි 25 ගන්න සෙන්ටිමීටර් වල 6 ගන්න මීටර් වල ලේසියෙනි වැඩි ඊළඟ එකේ චුට්ටක් හොඳට බලන්න පුතාලා ලියන එක චුට්ටක් නතර කරලා හොඳට බලන්න පුතේ මේකේ අග ඉලක්කම් දෙක තමයි සෙන්ටිමීටර් 70යි සෙන්ටිමීටර් පුතාගේ මුල තියෙන්නේ එතකොට 10යි 10යි මීටර් පටලවා ගන්න එපා සර් කිව්වේ විදිය අග ඉලක්කම් දෙක සෙන්ටිමීටර් වලට දාලා ඉතුරු ඔක්කොම ඔයාලා මීටර් වලට දාන්න ඒතර උත්තරේ ලස්සනට එනවා ගැටලුවක් මේකේ අග ඉලක්කම් දෙක 75 දාන්න සෙන්ටිමීටර් වලට පුතාගේ මුල කියන හද දාන්න මීටර් වල වැඩි රේසිනේ අනිත් යාළුව හැරි හැරි ඉන්නකොට පුතලා ගානක් හදලා ඉවරයි කතාව තේරුණා පැහැදිලිද ගණන් කියලා කියන්නේ අමාරු නේ ලේසිකම ගොඩායි හරියට ගුරුවරයා ලේසිකමයි කියලා දුන්නොත් පුතාලට ඕන ගානක් ලේසියෙන් හදා ගන්න පුළුවන් වෙයි ඒකින් දා ලේසිකමේ හොයා ගන්න ගන්නතේ ලේසිකමේ හොයා ගත්තාම හරිය ලේසියෙන් ඕන ගානක් හදා ගන්න මේවා ගොඩාක් වෙලා හදන්න යන ගණන් සර් මුතලට ලේස් ක්‍රමයක් කියලා දුන්නා. දැන් මීටර් සෙන්ටිමීටර් කරන්න පුළුවන්. සෙන්ටිමීටර් මීටර් කරන්න පුළුවන්. මීටර් හා සෙන්ටිමීටර් ඉදිරියුනොත් පුතාලට මීටර් සෙන්ටිමීටර් ඉදිරියුනොත් මීටර් සහ සෙන්ටිමීටර් කරන්න පුළුවන්. මීටර් සහ සෙන්ටිමීටර් ඉදිරියුනොත් මීටර් කරන්න පුළුවන්. පුතාලට කිසි ගැටලුවක් නෑ. ඒකෙන් හින්දා ලේස් ක්‍රම ගොඩාක් ගන්න තේ තියෙන. අපිව ලේස් ක්‍රම වලට ඔක්කොම මුරු වෙන්න ඕනේ තියෙන. හැම ගානක් මෙහෙමයි. එකතු කිරීම අඩු කිරීම එම දෙකම ලේස් ක්‍රම ගොඩාක් තියෙනවා. ඔයාලා හොඳට මහන්සි වෙලා හොඳට වමනාවෙන් ඒ ලේස් ක්‍රමයට ගුරු වෙන්න. ඒ ලේස් ක්‍රමයට ගියාට පස්සේ පුතාලට ඕන ගානක් හදන්න පුළුවන් වේ ගැටලුවක් නෑ. සමහර මහන්සි වෙන්න. හොඳට වැඩ කරන්න. හැම දවසෙම පන්තියට ඉන්න. එක දවසක්වත් පන්තිය නෑවිත් ඉන්න එපා. දැන් බලන්න අද දවසේ අපි ගණන් කොච්චර හදුවද කියලා. පුතාලා හරියට පහසු වෙන්නේ. ගෙදින්දර ඔක්කොම වෙල ටික බොහොම පිළිවෙලට කරන්න පුළුවන්. පන්ති යන්නේ යන්න කාලයක් යන්නේ, එන්න කාලයක් ඕනේ, බස් වල යන්න ඕනේ. හරි ලේසියනේ. ගෙදර තී එකක් බිදී වුණත් වැඩේ කරගෙන යන්න පුළුවන්. සමුද්‍ර මහන්සියලා උමනාවෙන් වැටික් කරා. එතකොට පුළුවන්. තේරුණාද? දැන් පුතාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. සර් පුතාලගේ මයික් ඕන් කරන්න. හොඳේ. දැන් ඕන කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුතේ. ඕන කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒ විදිහට හරි ලේසි. ඒක නේද? ඒ විදිහට ලේසි නේද පුතේ? ඒ විදිහට හරි ලේසි නේද? right. තව මොනවද හිම ගැටලු තියෙන්නේ කාට හරි? කාට හරි තව ගැටලු තියෙනවද? උතර ගෝණ ගැටලුවක් අහන්න. ඉතල මට වෙන කෙනෙක් හොස් ගැටලු කියලා අහන්න. සර් බෝඩ් එක පේන්න. ආචුට කියලා මම බෝඩ් එක දාන්න. පුතේ තාම ලියනවද? ආචුට කියලා ප්‍රශ්නේ සෙන්ටිමීටර වලින් ලියන්න කියලා තමයි තිබුණේ. ඔව්. මීටර හා සෙන්ටිමීටර වලින් ලියන්න. ඔව්. ඒ 8යි මේ වගේ දාලා තියෙන්නේ 6 ඊට පස්සේ 8. නෑ අපි මේ ප්‍රශ්නේ ලියුවේ නෑනේ පුතාගේ මෙන්න මේක. හරියට පස්සේ අපි මේක ලියුවේ නෑනේ. මේ වග්ග පුරවන මේ වගේ විභාග දිහන්නේ නැහැ නේ ඒක නිසා තමයි මේ පුතාගේ හවිල් ප්‍රශ්න ලියුවේ නැත්තේ ඊළඟට අපි 6 පුතා එතෙන්ට 7 දාලා ඉතියි ඒකයි
ඊට පස්සේ මේ